cái đến đây. Erina Tuna. Erina Tute. ක්ෂණ පුතා ඇහෙනවද? ඒරින තුන. ඒරින තියෙන තුන කියන විජ්‍ය ප්‍රකාශනයේට අපි 8 තියෙන එක ආදේශ කරලා තියෙන්නේ. මෙහෙමයි මෙතෙන්ට 8 දාලා. එතකොට 8 වෙන 3 සමානයි 5 කියලා ප්‍රකාශනය යගේ ඇවිල්ලා. එතකොට ඒ කියන අඥාත පදයට තමයි සන්නේති පදයට තමයි අපි මේ 8 කියන එක ආදේශ කරලා බලන්නේ. 8 වුණොත් මොකක් වෙයිද කියලායි බලන්නේ. ඒ 8 වුණොත් ඒ ඍණ 3 කියන මුළු ප්‍රකාශනයේටම මොකක් වෙයිද කියලා බැලුවේ. එතකොට අපිට ආපු උත්තරේ තමයි 5යි කියලා ආවා. ඊට පස්සේ ඒ වගේ මේකේ p කියන එක 20 වුණොත් p ඍණ 14ට මොකක් වෙයිද කියලා බැලුවේ. එතකොට මොකක්ද ආවේ? 20 ඍණ 14 සමාන 6යි කියලා ආවා. මේ x සමානයි 5 වෙනකොට අපි දන්නේ x 5මද කියලා හරියට. මොකද සමානයි 5 වන විට 5 වුණොත් x ඍණ 4 කීයක් වෙයිද කියලා බැලුවා. තියෙන දැනට පහ දැම්මා. තියෙන දැනට පහ දැම්මා. හරින 4 සමානයි 1. එතකොට මේ වගුව පිටපත් කරගෙන ඒක සම්පූර්ණ කරන්නලු. මෙන්න වීජීය ප්‍රකාශනයක් තියෙනවා. එහි අඩංගු අඥාත හෝ විචල්්‍ය පදේ. දෙකම සමාන පද. අඥාත පදේ කියන්නේ x, විචල්්‍ය පදේ කියන්නේ x. හොඳේ. මේ කැඩංගු අඥාත හෝ විචල්්‍ය පදය මොකද? ඒ පදය සඳහා ආදේශ කළ යුතු වගේ ඉති අපි දන්නේ ඕන අගයක් අපිට ආදේශ කරන්න පුළුවන්. ඒක අඥාතය කියන්නේ අපිට ඕන එකක් දාලා බලන්න පුළුවන්. හැබැයි දැන් ඒගොල්ලෝ කියනවා පහ තමයි දාලා බලන්න ඕනේ කියලා. එහෙම නැත්තම් අපිට කැමති අගයක් දාලා බලන්න දීපන්. අඥාත කියන්නේ ඒකනේ අපිට කැමති එකක් දාලා බලන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ කියනවා පහ දාලා බලන්න කියලා. එතකොට බලනවා පහ දාලා බැලුවහම මොකද වෙන්නේ? ආදේශයෙන් පසු ප්‍රකාශනයේ සංඛ්‍යාත්මක අගය කීයද? 5 ධන 6 නේද? කීයද 5 ධන 6? 11. 11. ආදේශයෙන් පසු ප්‍රකාශනයේ සංඛ්‍යාත්මක අගය 11යි. ඊළඟට y ධන 5 කියන වීජ්‍ය ප්‍රකාශනයේ අඥාත හෝ විචල්්‍ය පදය මොකද්ද? y y පදේ සඳහා ආදේශ කළ යුතු යගේ කියලා ඒගොල්ලෝ අපිට එකක් දීලා තියෙනවා. y ට 14 දාලා බලන්න කියලා. එතකොට මොකද කරන්නේ? අපි දාලා බලමු. 14 ධන 5. උත්තරේ කීය දෙන්නේ? 19. ආදේශයෙන් පසු ප්‍රකාශනයේ සංඛ්‍යාත්මක අගය 19යි. ඒ වගේ වගු ඉතුරු ටික කරගන්න පුළුවන් නේද? ඔව් සර්. බලමු ඊළඟ සැතියේ. මේ බලන්නක x සමානයි 10 වන විට 5ත දී ඇති x එක වීජ්‍ය ප්‍රකාශනයේ අගය සොයන්න. මේක කියන්න බලන්න x සමානයි 10 වෙනකොට මේ වීජ්‍ය ප්‍රකාශනයේ අගය කීයද? පහළවයි. 15යි. මේකේ තියෙන y සමානයි 25 වන විට 5ත දී ඇති x එක වීජ්‍ය ප්‍රකාශනයේ අගය සොයන්න. y සමානයි 25 වෙනකොට මේ ප්‍රකාශනය යගේ කීයද? y සමානයි 25 නම් y කියන දැනට 25 ගන්න. කොට එන්නේ 25 ඍණ 20. 25 ඍණ 20 කීයද?
වයිටනේ දාන්න කියලා තියෙන්නේ 25. ඉතින් මෙන්න මේ වයි වෙනුවට දානවා 25. උඩට එන්නේ මොකද්ද? 25 හරින 20 තමයි ගියද? 5යි. හරි. ඒ සමානයි 8 වන විට පහත දී ඇති එක් එක් පීජි ප්‍රකාශනයේ යගේ. ඒත් පුළුවන් නේ කරන්න. අපි ඕන මේක හදමු. මේ A වෙනුවට 8 දාන්න. මේ A වෙනුවට 8 දැම්ම කපලා. විස්තරින 8 කීයද? 12. දොළහ තේරුණා නේද ඒක? අවුස ඒ වෙනුවට 8 දැම්ම. පොල් ගෙඩියක මිල රුපියල් x14 එකේ පොල් ගෙඩිය මිල අපි දන්නේ. සීනි කිලෝග්‍රෑමයක මිල 110. ඒක අපි දන්නවා කඩේ යන්න කලින්. කොහොමද දන්නේ? දන්නේ. පාලන මිලක් දාලාගෙන ඉන්නේ. සීනි 110ට වැඩි විකුණන්න තහන. කඩේ අනිවාර්යෙන් 110ට තමයි විකුණන්නේ. එහෙනම් ඒක අපි දන්නවා. සීනි 110යි. ඇඩ් එකකින් හරි බකින්නේ. පොල් ගෙඩිය මිල නම් දාන්නේ නැහැ. පොල් ගෙඩිය මිල x සීනි නම් 110යි කියලා හොඳටම ෂුවර්. පොල් ගෙඩියකට සහ සීනි කිලෝග්‍රෑමයකට වැය වන මුළු මුදල දැක්වෙන වීජීය ප්‍රකාශනයක් ලියන්න. ආ කියන්න බලන්න. පොල් ගෙඩියකට සහ සීනි කිලෝග්‍රෑම් එකකට වැය වන මුළු මුදල දැක්වෙන වීජීය ප්‍රකාශනයක් ලියන්න. 145. එහෙම බෑ. වීජීය ප්‍රකාශනය ලියන්න කිව්වහම ඔයා ලියන්න ඕනේ x ධන 110 කියලා ලියන්න ඕනේ. ඒකට උත්තරේ ඒක. රුපියල් x ධන 110යි. ඊළඟට තමයි පොල් ගෙඩියේ මිල රුපියල් 35ක් නෑ මෙම වීජීය ප්‍රකාශනය අගය කරන්න කියලා කියන්නේ. ඒක දැනගන්න අපි පොල් ගෙඩියගේ ගෙස් කරලා දාලා මේ. ඒක ගෙස් කරලා දාලා එහෙම නැත්නම් කඩේට ගියාම දැකලා දැන් තමයි අපි 35 දාන්න ඕනේ. එළ මේක ලියලා ඉන්න ඕනේ. හරිද? මේක ලියනකොට ලකුණු හම්බ වෙනවා. අන්න දැන් උත්තරේ අපිට ගන්න පුළුවන්. එම වීජීය ප්‍රකාශනයේ අගය 145. මේ පියවර දෙක අනිවාර්යෙන් ලියන්න ඕනේ. මොකද පළවෙනි මේ කියලා කියනවනේ වීජීය ප්‍රකාශනයේ ලියන්න කියලා. ඒතර ඒක ලියුවා වෙන්නේ මෙන්න මේ කෑල්ල ලියුවහක් තමයි. ඒක නැත්තම් ඔය ලියන්න කියන එකට දෙන ලකුණු ප්‍රමාණය හම්බ වෙන්නේ නැහැ. ගානේ දෙවෙනි කොටසට දෙන ලකුණු ටික විතරයි නැත්තම් හම්බ වෙන්නේ. හරිද? ඒක තේරුණාද? අවශ්‍ය එක්තරා පවුලක පියාගේ හා මවගේ දෛනික ඉපැයීම රුපියල් 850 ධන එක්සේ. මෙහි රුපියල් 805 රුපියල් 850 පියාගේ දෛනික ඉපැයීමද. ඒ කියන්නේ තාත්තා මොකක් හරි තැනක ස්ථිර රස්සාවක් කරන්න මට පිළි. එයාගේ දවසේ ආදායම අනිවාර්යෙන් 850. ඒක වෙනස් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් එයාට දවඩක් වැඩ කරලා බලමු 850ක් දෙනවා. ඔබ වැඩිත් නෑ අඩුත් නෑ. අදාම 850 තමයි දෙන්නේ. යගේ දෛනික ඉපීම 850ක්ද x යන්නෙන් දක්වා ඇත්තේ ආගේ දෛනික ඉපීමද වේ. කියන්නේ අම්මා මොකක් හරි කඩයක් වගේ එකක් කරනවා. ඒක එතකොට එක එක දවසට එක එක ආදායමක් නෙන්නේ. පොලේ ගිහින් බඩු විකුණන හරි මොනවා හරි එතකොට එක එක දවසටනේ එක ආදායමක් කියන්නේ ව්‍යාපාරයක් කරනවා. ඊර එකක් නෙමෙයි. ඒක වෙනස් වෙන්න පුළුවන්. මේ පියාගේ දෛනික ඉපීම x sorry පියාගේ දෛනික ඉපීම 850යි. x කියන්නේ අම්මාගේ. හරිද? x කියන්නේ අම්මාගේ. එක්තරා හදියක දින පහකදී මවගේ දෛනික ඉපීම පිළිවෙලින් 100 550 එක එක දවසර මෙන්න අම්මාගේ ඉපීම. මෙන්න මේ වගේ වෙනස් වෙනවලු දවස් පහකදී. එම පවුලේ එක එක දිනයේ මුළු ඉපීම වෙන වෙනම සොයන්න. ගණන් පහක් තියෙනවා මේ ගාන.
එම පවුලේ එකෙක් දිනේ මුළු ඉපැයීම වෙන වෙනම සොයන්න. දැන් අපි ලියමු මෙහෙම. මව රුපියල් 600ක ආදායමක් ලැබූ දින. දැන් මේ වීජ ප්‍රකාශනයේ පේනවනේ. මේ තියෙන්නේ පවුලේ මුළු ආදායම 850 කියන්නේ තාත්තගේ එක දන්න අම්මගේ එක. අම්මගේ ආදායම දන්නේ x වලින්. එම පවුලේ එකෙක් දිනේ මුළු ඉපැයීම. අපි ගමු ඉස්සෙල්ලා මෙන්න මේ 600ක් උපයපු දිනේ. අම්මා 600ක් උපයපු දිනේ. හරිද? ඒක ලියමු. අම්මා රුපියල් 600ක් උපයපු දිනයේ පවුලේ ආදායම කියලා ලියන්න. එක කියන අම්මා 600ක් උපයපු දිනේ පවුලේ ආදායම කීයද? කොහමද හොයන්නේ? 850යි 600 එකතු කරනවා. අන්න හරි. 850 දාන 600. ඊයේ උත්තරේ 50යි. 1450. ආයි ඊළඟට ආයි හැල්ලා කියන්න වෙනව මොකද? අම්මා රුපියල් 550ක් උපයපු දිනයේ පවුලේ ආදායම කියලා ඉතින් දිගට ලියන්න වෙනව වෙන නැත්තම් වගුවක් ගහන්න තමයි මේ. ආදායම කීයද? 550ක් උපයපු දිනේ ආදායම කීයද? 850 දාන කීයද? පන්සිය පණහයි. මොකද 550ක් රුපියපු දිනේනේ මේ හොයන්නේ නේද? 850 දාන මේ x වෙනුවට දානවා 550යි. හරිද? අන්න එහෙමයි හදන්නේ. උත්තරේ කීයද? ඔක එකතු කරාම කීයක් හරි එයි කීයද? ඒකයි. පුළුවන් නේද ඒ වගේ ඉතුරු දින දෙකේ ඉතුරු දින තුනේ ආදායම හොයන්න? පවුලේ මුළු ආදායම හොයාගන්න පුළුවන් පුතේ? ඒ ක්‍රමයට මම දැන් දවස් දෙකක ආදායම හෙව්වා. හරිද? ඉතුරු දවස් තුනේ ආදායම පවුලේ මුළු ආදායම ඕගොල්ලෝ හොයලා මේ විදිහට ලියන්න. හරිද? ඔන්න එතකොට මේ අද ඉගෙන ගත්ත වීජ්‍ය සංකේත භාවිතා කරලා ලියන ප්‍රකාශනය වීජ්‍ය ප්‍රකාශනයක් නම් මේ අවීජ්‍ය ප්‍රකාශනයක් කියලා කියන සිංහල වචන යුගලයේ තේරුම තමයි මේ කියලා තියෙන්නේ. හරිනේ? ඒ ඉතුරු දවස් තුනේ ආදායම හොයාගන්න පුතේ. වීජ්‍ය ප්‍රකාශනයක අඥාත පදයට හෝ විචල්‍ය පදයට හෝ සංඛ්‍යාත්මක අගයක් යෙදීම ආදේශ කිරීමක් නම් මෙයා ආදේශ කිරීම කියන වචනේ තේරුම මේ විජ්‍ය ප්‍රකාශනය කියන වචනේ තේරුම තමයි මේ තියෙන්නේ. හරි නේද පුතේ? මේ පාඩම ලේසියනේ තේරුණා නේද? ඉතුරු ඒ ගණන් දෙක හදන්න පුළුවන් නේද දැන්? ඉතුරු ගණන් ටික. හරි නේද? මේ ගණන් තේරුණානේ? අන්තිම ගණන්. ඔව්. එහෙනම් ඉතුරු දවස් තුනටත් හොයන්න අපි හදපු නැති අභ්‍යාසත් හදන්න. පාඩම ඉච්චර අමාරු එකක් නෙමෙයිනේ. මේ මොකක් පුතා පරක්කු උනේ දැන්ද ගෙදර ආවේ? මැසේජ් එක දැක්ක පස්සේද? ඈ තමන්නේ. හරි, මම ආයි කරන දවසක් මේ මැසේජ් එකක් දාන්නම්. එතනට අපි බලමු. හරි පුතේ. හරි. එහෙනම් ඉස්සරහයි අයුවා.